මේදී බස් නැහිර වයඹ උතුරු මැද නැගෙනහිර පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින වෙති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ දින වැඩිම උෂ්ණත්වයේ වාර්තා විය ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්. එය සටහන් වී තිබුණේ සෙල්සියස් අංශක 36.9ක් ලෙසයි. මේ අතර බස් නැහිර සබරගමුව මැදම දකුණු සහ උතුරු මැද පළාත්වලත් මුලිතු දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බැසි තත්ත්වයන් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ස්නායිර සබරගමුව මධ්‍යම දකුණ සහ උතුරු මැද පළාත්වලත් මුලිතු දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසියන් තිය බලාපොරොත්තු වෙනවා. ඊයේ දිනේ සැලකීමේදී දහවල් පැවති උපරිම වායුගෝලීය උෂ්ණත්වය පොළොන්නරුව ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 36.9ක් සහ මුලිතු ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 36.6ක් ලෙස වාර්තා වුණා. ස්නි හොඳටම ක්ලාසස් වල ෆෑන්ස් නැහැ. ඒකින් ටිකක් අමාරුයි. අනේ අංකල් හොඳටම රස් දෙයි අප්පා. ඉන්න බෑ. පට රස් නෙයි ඉතින්. කතා කරලා වැඩක් නැහැ අංකල්. එපා වෙලා තියෙන. ඇත්තටම රස් දෙවෙනවා වැඩි තමයි. පන්තියෙත් ෆෑන් නැහැ. සාඩි අතර වන්න කියලා තියෙනවා. මෙතර ගාල්ල මාතර රත්නපුර කෑගල්ල නුවර එළිය බදුල්ල සහ මාතල යන දිස්ත්‍රික්කවල පමණක් අද දිනේදී සාමාන්‍ය උෂ්ණත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. අධික උෂ්ණාධික කාලගුණයේ හේතුවෙන් බොහෝ අය සීතල වතුර පානය කිරීමට යොමු තිබෙනවා. තර්ක විද්‍යාඥ අනුර සී පෙරේරා පවසන්නේ ශරීරයේ සිසිල් බව පවත්වා ගැනීමට හැකි තරම් උණු වතුර පානය කිරීම වඩාත් යෝග්‍ය බවයි. පුළුවන් තරම් වතුර බොන්න අවුවට නිරාවරණය වෙන්න කියලා අඩුගාන කුඩයක් අරන්වත් එළියට පහලියට යනකොට යන්න ගියේ සිසිල් බව ඇති කිරීම සඳහා උණු වතුර පානය කරන්න කියලා. ඉතින් ගොඩක් අය ඇඟට රස්නේ දැනුනහම සීතල වතුරනේ පානය කරන්න සීතල දේවල්නේ බීම ආරෝමය. ඒක ඇඟට අගුණයි. ඒ නිසා පුළුවන් තරම් උණු වතුර තමයි මේ කාලේ පාවිච්චි කරන්න ඕනේ. මේ රස්නේට තව හේතුවක් තමයි රටේ වායු ගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය අධික හින්දා පිට තදබල රස්නයක් දැනෙනවා. මේ ජල වාෂ්ප වැඩි හින්දා ශරීරයේ පිට කරන දාඩිය ඉක්මනට පිට වෙන්න ඒහිඳ අපිට ලොකු අසහනයක් දැනෙනවා. එම තිස්සේම ඇඟපත සෝදා ගන්න තරම ඇඟ සෝදා ගැනීමත් අගුණයි. ඒහිඳ පුළුවන් තරම් තෙතරද කියලා පාවිච්චි කරලා මුණකට අතපය පීදා ගන්න. ඉතින් මේ தත්ත්වයේ ඉදිරියේ දැන් පාලසෙන්ද එනකන්නේ හරියට මුදුන්නුනේ. දැන් මුදුන් නැලා ටික ටික ඈත් වෙලා අපේ රටෙන් ඈත් වී යනවා. මේ අප්‍රේල් අන්තිම වෙනකොට අපිට මම හිතන්නේ සාහනයක් සැලසෙයි. රටි ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.